සංඝං සරණං ගච්ඡාමි. තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡා හොඳයි තෙරුවන් සරණයි. අද අපි දන්දෙනිය ගම්මානයට ආවා. ඇයි ආවි කියලා දන්නවනේ. ප්‍රවීණ මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාගේ සමාජ ඇස YouTube නාලිකාව ඔස්සේ සුවහසු දහසක් දෙනා එකතු වෙලා සමස්ත ලංකාවටම වැඩ කටයුතු සිදු කරන පින්වන්ත මහත්මයෙක්. එසම මේ පොසොන් පෝය පුරපතලොස්සක පෝය දවස නිවිති කරගෙන මේ බඩු මළු අපට ලබලා දීලා තියෙන කුවේක් රටේ සේවය කරන රාණි මහත්මිය විසින් ඒ රාණි මහත්මිය විසින් මේ බඩුමලු දීලා තියෙනේම පියලිසලාට අද අපි රන්දනී ගම්මානයේ පින්බර ඔය ඇත්තන් සියලු දෙනාටම තමයි ලබලා දෙන්නේ. ඉතින් හැම දෙනාම හිතන්න මේ රට ගිහිල්ලා මේ සේවය කරලා මේ පින්වන්ත මහත්මියට නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය කායික මානසික සැනසීම ඕල්ල වගේම ඕගොල්ලෝ දන්නවා විදේශගත වුණාම දුක්ඛාම් කටුළු ගැහැට විඳින. නමුත් පුරපසළොස් එක පොයේ දවසක් පැමිණෙන විට ආදරණීය අම්මලා පින් කරගන්න ආකාරය නිසා මේ සියලු දෙනාම ගමේ සියලු දෙනාම සතුටින් ජීවත් වෙනකොට කුස නිවා ගන්නකොට අනේක විද ඒ ආදරණීය මෞතුමියට වින්දනය කරන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ මම මෙහෙම දේවල් කරගත්තා කියලා. ඉතින් ඒ නිසා මේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ලෞතර බුදුදහම රැගෙන
අපේ ලංකා ධර්මී තලයේ පාතිස්පර්ශ කරලා මේ කතාවට කියන දේ ලැබිලා තියෙනවා. මේ හාමුදුරු කියන්නේම හාමුදුරු කියන වචනේ පින්බර ඔය ඇත්ත මේ වගේ පින් දහම් කරන්න මේ අපි සියලු දෙනා මේ නිවස එක ජීවත් වෙන්න නේද මේ ඇඳුම් අඳින්න මේ ඔක්කොම ලැබුණේ මේ සාස්ෘතික දායාද මේ සීල දේත් එක්ක නේද. හොඳයි හැම දෙනාම පින්වන්ත අපේ ප්‍රවීණ මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාසන් කියන මහත්තයා තමයි මේ ඉන්නේ දැකලා නැති අය බලාගන්න මේ මේ මාධ්‍ය මහත්තයා තමයි මේ දැකලා තියෙනවද නේද නැති අය බලාගන්න. එතකොට මේ තමයි අපි සියලු දෙනාටම ලංකාවේ මේ වෙනකොට දරුවන්ට තරුණ අයට වයස්ක අයට මේ රෝද පුටුවේ ඉඳලා ඔය වගේ අර කැචස් ඉඳලා මේ හැම දෙයක්ම ලබලා දෙනවා. මේ වගේ අපේ විහාරස්ථානයේ බොහෝ දුරට වැඩ කටයුතු සිද්ධ වෙන්නේ අපේ විහාරස්ථාන ලංකාවේ විහාරස්ථාන. ඒ වගේම ඔබ මේ මාධ්‍ය බලනවා නම් මේ අපේ පින්වන්ත මහත්තයාගේ ඔබට ඒ කරන සත්කාර සියලු දේම දැක ගන්න පුළුවන්කම තිබෙනවා. ඒක අපි විශේෂයෙන්ම අද ඔබේ සුන්දර ගම්මානයට පැමිණුණා. මම ඉතින් හිතපු ගම්මානය වෙනකොට ඔගොල්ලෝ අමතක වෙන්නේ නැහැ නේ මට කියලා. දැන් ඔගොල්ලෝ තේරෙනවා ඇති. ආමතුරුන් අමතක වෙන්නේ නැහැ. අපේ සුන්දර ගම්මානේ කට්ටිය මම ඉන්නකොට මේ දානේ පෝෂණය කරපු අය ජීවපසින් මේ සියලු දෙනා. එහෙනම් හොඳයි. හැම දෙනාම අපි මේ සියලු දෙනාටම මේ කොසම් පුර වසල සිට පොයේ දවසේ ලෝතර බුද්ධහම නමු දවසේ ඔය සියලු දෙනාටම මේ දමුල්ලේ ගොඩාක් වෙසක් කලාප මේ සැරේ තියෙන ඌව කාලා දීලා දමුල්ලේ ගිහිල්ලා වන්දනා කරලා අනේක වෙද පින් රැස් කර ගන්න විශේෂයෙන් ඔයගොල්ලෝ දැන් පන්සලේ චෛත්‍ය හදනවා. මේවත් විවිධ පින්කම් සිද්ධවන් කර ගන්න හැම දිනම. එහෙනම් හොඳයි හැම දිනම හිතන්න අපි අද ඕන්න ගමට ඇවිල්ලා අපි සීල දෙනත් එක්කම මේ ආදරණීය කුවේට් රටේ සේවය කරන රාණි මහත්මියට පින් සිද්ධ වෙන්න අපි මේ උතුම් පින්කම සිද්ධවන් කරනවා. නම් එතුමියට සීල දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය කායික මානසික සැනසීම ලැබේවා කියලා. ඌගේ ආදරණීය දෙමාපියන් හැදුව වැඩ ගුරුවරයාදී සීල දෙනාට මේ තිමියගේ පින් අයිති වෙත්තා. අවසානයේදී අපි හැම දිනම ප්‍රාර්ථනා කරන ශාන්ත ලක්ෂණ අධිරාමර සංඛ්‍යාත උතුම් නිවන කරා ළඟා වීමට පින්වන්ත අපේ කාන්තර මහත්තයතුළු අපි සීල දෙනාටම අයිතිපත් වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එනත් එනකොට දෙන්නගේ අනිත් අය ලැටි ඉස්සෙල්ලා කියලා දෙන්න. දන්සල ගැන හිතෙන්නේ නැයි ඉතින් මෙහෙම දෙයක් මේ රන්දිනේ නාපියක ලොකු දෙයක් මේ නැත්තම් කවදාවත් මේකට හම්බෙන්නේ නැහැ. කිසිම දෙයක් හම්බෙන්නේ කිසිම දෙයක් මේකට එන්නේ නැහැ. නැත්තම් මේ හතර වටේ මේ හැපැත්තේ ගමට අබ්බිදාන යනවා ටෝරන්ට් අබ්බිදාන යනවා මේ උනාර මේ රන්දිනේ තාම මේ තමයි. හැබැයි ඉන්නේ අහිංසකව මිනිස්සු. ඉන්නේ අහිංසකව මිනිස්සු. කිසි දෙයක් කර කියා ගන්න බැරි අහිංසකව මිනිස්සු කොට්ටා දැත්තම මෙතන ඉන්නේ. උනාර මේ තමයි අද තමයි මේ බඩු ටිකක් කියලා ලැබුණේ මේ රන්දිනේට. ලගම් ලැබුණා කියන්නේ දැන් අපේ තෝරා ගැනීම නිවැරදි. මේ අපේ මේ අපේ ලොකු හාමුදුරන්ගේ මේ මේකෙන් තමයි මේ දායකත්වයෙන් තමයි හම්බුනේ. නැත්තම් ඒත් නැති වෙනවා. කියන්න තියෙන්නේ ඇත්ත තමයි. ඇත්තටම හාමුදුරන්ට ගොඩක් පිං. මේ අයින්දක මිනිස්සුන්ට මේ වගේ දේවල් කරලා දුන්නා. මේක එවපු කට්ටියට මොකද කියන්න තියෙන්නේ? මේ කට්ටියටත් මේ
පිම්ලා මෙන්න උනා මේ හොඳටම නිත් බඩු එක ඒක අපි අහිංසක කෙනෙකුට දීම නිසා අපි 24ක් බවට පත් වෙන එක මම ඇන්දර කිව්වා කියනකොට 24යි තමයි තියෙන්නේ කියන නිසා දැන් මේක දෙන්න ගියාම මෙතන දැන් නම් ගොඩක් සඳහන් වෙලා තියෙනවා නේද එතකොට දැන් මේක දැන් අපි ගත්තාම මේ අපිට මේක ගන්න බැරිනේ මේ ඕන් නැති කියන කට්ටියක් ඉන්නවනේ ඒ කට්ටිය මේ අයින් වෙන්න පුළුවන් නම් අයින් වෙන්න මේක මොකද නේද දැන් ඉතින් ඔක්කොයි